කමති YouTube චැනල්ලගේ මැනික් කර්මාන්තය පිළිබඳ ඔයාලගේ දැනුම වර්ධනය කරන්න ලබාදෙන වීඩියෝ මාලාව වල ගැටලුවට පිළිතුරු ලබාදෙන වීඩියෝ මාලාව මැනික් රහස් එපිසෝඩ් මාලාවේ තවත් එපිසෝඩ් එකකින් තමයි ඔයාලත් එක්ක මම මේ විදිහට සම්බන්ධ වෙන්නේ. වීඩියෝට යන්න පෙතම මම ඔයාලට යම්කිසි කරුණු කිහිපයක් live by කමති YouTube චැනල් එකට ඡායාරූප මගින් මැනික් යමු කරලා විමසීම් කරන අය වෙනුවෙන් ලබා දෙන්න බලාපොරොත්තු වෙන ඔයාලා මැනික් කර්මාන්තේ මැනික් සම්බන්ධයෙන් ඡායාරූප මගින් විමසීමක් කරනවා නම් ඉතාමත් පැහැදිලි ඡායාරූපයකින් පමණක් විමසීම් කරන තෙන්දි තමයි ඔයාලගේ පිළිතුර සාධාරණ හා පැහැදිලි පිළිතුරක් ලබා දීමට හැකියාව තියෙන. ඒ වගේම රළු මැනික් ගල ඡායාරූප මගින් කිසිසේත්ම මිල තක්සේරුවක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම මිල තක්සේරුවක් කරන්න අපහසුයි. මම පසුගිය වීඩියෝ වලත් ඒ පිළිබඳව සාකච්ඡා කරා. ඒ නිසා ඔයාලා ඡායාරූප මගින් ඔයාට මැනික් ගලක් හඳුනා ගැනීමට නොහැකිතාවයක් තියෙනවා. මගෙන් විමසීමක් කරන්න මම පැහැදිලි ඔයාලට පිළිතුරක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගෙන් ඔයාලා සම්බන්ධ වෙන නම් ඔයාලා නිරන්තරයෙන්ම සවස 6ත් 7ත් අතර කාලය තුළ දුරකථන මාර්ගෙන් සම්බන්ධ වෙන්න. අපි බලමු අද ඔයාලගේ මැනික් කර්මාන්තය සම්බන්ධයෙන් ඔයාලගේ ගැටළු වලට මොන වගේ පිළිතුරුද ලබා දෙන්න පුළුවන් මැනික් කර්මාන්තය පිළිබඳව ඔයාලගේ දැනුමට අවශ්‍ය වෙන කරුණු කිහිපයක් මේ වීඩියෝ තුළින් සාකච්ඡා කරන්න. මම මුලින්ම ඔයාලට මැනික් කර්මාන්තය සම්බන්ධයෙන් ඔයාලගේ තියෙන පොඩි චකිතයක් මැනික් කර්මාන්තයට ආධුනික කෙනෙකුට තියෙන පොඩි ඍණාත්මක අදහසක් පිළිබඳව ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ මැනික් කර්මාන්තය අවසන්ද ඉදිරි කාලෙදී මේ ලංකාවේ මැනික් කර්මාන්තය සිදු කිරීම තුළින් යහපත් තැනකට ඔයාලට යන්න හැකියාවක් තිබේද? ඔයාලට සාර්ථක වීමේ හැකියාවක් තියෙන කරුණ පිළිබඳව මම ඔයාලත් එක්ක කෙටියෙන් සාකච්ඡා කරන්න. බොහෝ දෙනෙක් විමසීමක් කරන කරුණක් තමයි ලංකාවේ දැන් මැනික් අවසන්ද මුල් කාලයට සාපේක්ෂව මැනික් ලැබෙනවා අඩුද? ඇත්ත වශයෙන්ම කිව්වොත් මගේ විශ්වාසය අනුව පුජ්‍යලික විශ්වාසය අනුව ලංකාවේ මැනික් වලින් ලංකාව සතු මැනික් සම්පත් වලින් 5%ක ප්‍රමාණයක්වත් මේ වෙනිට 5%ක 10%ක ප්‍රමාණයක්වත් මේ වෙනිට ඉතිහාසයේ පුරාවටම අපි ලබාගෙන නැහැ. ඉතින් සියල්ලම තාම ලංකා සතු සම්පතක් විදිහට මේ මැනික් සම්පත තියෙනවා කියන විශ්වාසය තියෙනවා. ඒ සඳහා සනාථ කරන්න ඒ කියන්නේ සාධක සනාථ කරන්න ඕන තරම් උදාහරණකට දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ තියෙන මැනික් සම්පතෙන් අති බහුතරයක්ම තියෙන රක්ෂිත වනාන්තර ආක්ෂිතව. ඒවැ කිසිම මැනික් සම්බන්ධව කැණීම් කටයුත්තක් කරන්න දෙන්නේ නැහැ. ඉතිරි වලිනුත් තා බහුතරයක් මැනික් තියෙන්නේ ලංකාවේ තියෙන වාරි මාර්ග ගංගා ආශ්‍රිතව නැත්නම් වැව් ආශ්‍රිතව තමයි මැනික් සම්පත තියෙන්නේ. ඒවැත් කිසිම කැණීමක් සිදු කරන්න නොහැකි නිසා ඒ සම්පත ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම තවත් අපි මෑත කාලෙකින් දන්නවා ලංකාවේ තියෙන සමාගම් විශාල සමාගම් සතු වතුවල විශාල වශයෙන් ලංකාවේ මැනික් විශේෂයෙන් භගවන්තලාව හැටන් වගේ ප්‍රදේශවල විශාල වැවිලි සමාගම් වල සතු ඉඩම් වල තමයි මේ මැනික් ලැබෙන්නේ. ඒවැ වැවිලි සමාගම් වල තියෙන අයිතිය හේතුවෙන් එවැනිත් මැනික් කෙනින් කටයුතු සිදු කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ හේතුව නිසා මම විශ්වාස කරනවා ලංකාව සතු භූමි ප්‍රමාණයේ මැනික් සම්පත තියෙන භූමියෙන් මේ මැනික් සම්පත අපි ඉතා බහුතර මට්ටමකට අති බහුතරයක් තවමත් ලබාගෙන නැහැ. ඒ කියන්නේ අපි තාම ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි මේ මැනික් සම්පතෙන් ප්‍රයෝජනෙට අරන් තියෙන්නේ. ඒ නිසා ඔයාලට ඉදිරි කාලයේදී නිශ්චිත මාවතකට මේ මැනික් කර්මාන්තය යොමු කරොත් ඔයාලට පැහැදිලිව මැනික් කර්මාන්තයේ සාර්ථක ඉසව්වලට මේ මැනික් සම්පත තුලින් මැනික් ව්‍යාපාරයට පැමිණීම තුලින් යාමට හැකියාවක් තියෙනවා. ඉතිරි අර මම කිව්ව සාධක වැවිලි සමාගම් එහෙම නැත්නම් රක්ෂිත වැව් ආශ්‍රිත එහෙම නැත්නම් වාරි මාර්ග ආශ්‍රිතව තියෙන මැනික් කර්මාන්තයට අමතරව ලංකාවේ තියෙන පුද්ගලික ඉඩම් වල හා රජයේ සතු ඉඩම් වල යම් කිසි දෙකින් මැනික් කැණීම් කටයුතු සිදු කරන පුද්ගලික ඉඩම් වල තමන්ට පුළුවන් ජාතික මැනික් කා සරණාපන්න අධිකාරියට ගිහිල්ලා මැනික් කැණීමේ බලපත්‍රයක් ලබා ගන්න. මම කලිනුත් මැනික් කැණීමේ බලපත්‍රයක් ලබා ගන්න කොහොමද කියලා වීඩියෝවක් ඔයාලට සකස් කරලා දී ඒ වීඩියෝ නැරඹීම තුළින් ඔයාලට ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙනවා. හැබැයි මම මේ වීඩියෝව සකස් කිරීමේදී මට කියන්න අමතක වෙච්ච කරුණු කිහිපයක් තියෙනවා. මේ ඒක ඒ වීඩියෝ පහලින් කමෙන්ට් වලින් සමහර අය විමසීමක් කරා. මේක ඉතාමත් වැදගත්. ඔයාලා මැනික් ජාතික මැනික් කා සරණාපන්න අධිකාරියෙන් මැනික් සහතිකයක් මැනික් කැණීමේ සහතිකයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනනම් ඒකදී ඔයාලට ඒ ඉඩමේ අයිතිය තුනෙන් දෙකක අයිතියක් වාට ඉඩමක තියෙන අයිතියෙන් 3/2 අයිතියක් වාට තියෙනවා කියලා ඔප්පු කිරීමේ හැකියාව තියෙන ඉඩමකට තමයි පුජ්‍යලික සින්නක්කර ඉඩමකට ජාතික මැනික්කා සරණාපන්න අධිකාරියෙන් අවසරය ලබා දෙන්නේ. එහෙම නැත්නම් වාට ඔයාගේම ඉඩමක් නැත්නම් වෙනත් කෙනෙකුගේ ඉඩමක ඔයා මැනික් ගැරීමේ කටයුතු සිදු කරනවා නම් වාට පුළුවන් ඒ කෙනාත් එක්ක බදු ගිවිසුමකට අදාළව ගිවිසුමක් හදලා මේ මැනික් කැණීම් කටයුතු සිදු කරන්න. එතෙන්දි ඒ ඉඩමේ අයිතිකරුගේ පැහැදිලි අවසරයක් මේ සඳහා අවශ්‍යයි.
ඊට අමතරව අපි දන්නවා ලංකාවේ තියෙන ඔප්පු මගින් තියෙන තමන්ට අයිතිය තියෙන ඒවයි විවිධ විදියට ඔප්පු නිර්මාණය වෙලා තියෙනවා. මේක බොහෝ දුර රත්නපුරා ආශ්‍රිත ප්‍රදේශවල වැඩි වශයෙන් තියෙනවා. මේ නින්දගම් විහාරගම් කියලා ඒ ආශ්‍රිතව එක එක අයිතීන් බෙදෙන ආයතන තියෙනවා. ඒ ආයතන වලින් අනිවාර්යෙන්ම ඒවට අදාළ ඒවයි අයිතිය තියෙන පුද්ගලයන්ගෙන් අවසරය වාට ලබා ගන්න ඕන මේ මැණික් ගැනීමේ බලපත්‍රයක් ලබා ගන්න. වාට බෑ වෙනත් කෙනෙකුගේ ඉඩමක තුනෙන් දෙකක අයිතියක් නැති ඉඩමක මේ මැණික් ගැනීමේ කටයුතු කරන්න. වාට පැහැදිලිවම එහෙම අවසරයක් ලබා ගැනීමට අවශ්‍ය වාගේ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් නිරවුල්ව පැහැදිලිවම මේ විදිහට ඔබගේ අයිතිය සනාථ කරලා ඔබ මැණික් ගැනීම කටයුතු සිදු කරත් ඔබට ඔබගේ ඉඩමේ තියෙන ස්වභාවයන් මේක ඔබගේ අයිතිය පිළිබඳ දේ නෙමෙයි. මම මුලින් කතා කරේ අයිතිය පිළිබඳ ඔබට නිරවුල් අයිතිය තියෙන්න ඕනේ. ඊළඟ කරුණ තමයි ඔබේ ඉඩමේ තියෙන ස්වභාවය. උදාහරණයක් විතර ගත්තොත් ඔබ කුඹුරක මේ පතල් කැණීමේ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවනම් ඔබ ජාතික මැණික් ආසන්නාපන අධිකාරියෙන් මැණික් කැණීමේ බලපත්‍රයක් ලබා ගැනීමට පෙතම ගොවි ජන සේවා එකෙන් ඔබ විශේෂ අවසරයක් ලබා ගත යුතුයි. මේ කුඹුරේ කැණීම් කටයුතු සිදු කිරීම මගින් අවට කුඹුරු ආශ්‍රිතව ඒ ගොවි ජන සේවා එක ආශ්‍රිතව යම්කිසි ගැටලුවක් සිදු නොවනමයි කියන අවස්ථාවේ ගොවි ජන සේවයකින් ලබා ගන්න ඕන. කුඹුරක් ආශ්‍රිතව ඔබ මැණික් ගැනීම කටයුතු කරනවා නම් ඒ වගේම ඔබ මැණික් ගැනීම කටයුතු කරනවා නම් රක්ෂිත වනාන්තරයක් ආශ්‍රිතව එහෙම නැත්නම් වාරි මාර්ග ක්‍රමයක් ආශ්‍රිතව ඔබගේ මැණික් ගැනීම කටයුතු සිදු කරනවා ඒ ආයතන වලින් ඔබ විශේෂ අවස්ථාවක් ලබා ගන්න ඕන. ඒ වගේම භූවිද්‍යා සංරක්ෂණයකින් මේ විදිහට ඔබ විශේෂ ආයතන වලින් LRC එකකින් වගේ විශේෂ ආයතන සම්බන්ධයෙන් මේ කැණින් කටයුතු කරන භූමිය අදාළ වෙනවනම් ඔබ නිරන්තරයෙන් මේ ආයතන වලින් විශේෂ අවස්ථාවක් ලබා ගන්න. විශේෂයෙන් අපි මේක දකිනවා ඇඹිලි පිටිය ඒ වගේම ওই මහවැලි ව්‍යාපාරයේ ආශ්‍රිත ප්‍රදේශවල මැණික් කැණින් කටයුතු කරන අය විශේෂයෙන් මේ භූමියට අදාළව මහවැලි සංවර්ධන අධිකාරියෙන් අවසරය ලබා ගන්න ඕන. මොකද ගොඩක් අයට තියෙන ගැටලුව තමයි ජාතික මැණික් ආසන්නාපන අධිකාරියෙන් සහතික පත්‍රය ලබා ගත්තත් අර මං කිව්ව ආයතන වලින් මහවැලි සංවර්ධන අධිකාරිය LRC එක ගොවි ජන සේවා අධිකාරිය වනජීවීක භූවිද්‍යායක මේ වගේ ආයතන වලින් මේ සඳහා අවසරය ලබා ගැනීමේදී යම්කිසි ගැටලුවක් මතුවෙන්න පුළුවන්. විශේෂයෙන් නගරයක් ආශ්‍රිත කියන්නේ විශාල ගොඩනැගිලි තියෙන වගේ ප්‍රදේශවල මේ අවසරය ලබා දීම සිදු කරන්නේ ඔබ අවසරය ඉල්ලුම් කරාට පස්සේ ජාතික මැණික් සංවර්ධන අධිකාරියෙන් පරීක්ෂණයක් කළා තමයි මේ අවසර පත්‍රය ලබා දෙන්නේ. මේ පිළිබඳව මගෙන් බොහෝ දෙනෙක් පතල් කැණීම් කරන අය ඒ වගේම පතල් කර්මාන්තයේ නිරත වෙන බොහෝ දෙනෙක් විමසීමක් කරා අපිට තවම මෙන්න මේ හේතු නිසා ගන්න බැරිුනේ කියලා. මේක තමයි මූලිකම දේ. ඒ භූමියේ අදාළ දෙයක් තියෙන ජාතික මැණික් ආසන්නාපන අධිකාරියට අමතරව මම පෙර කිව්ව ආයතන වලින් ඔබ අවසරය අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. එහෙම නීත්‍යානුකූල අවසරයක් ලබා ගත්තට පස්සේ ඔබට ඔබගේ පුජ්‍යලික ඉඩමක කැණීම් සිදු කරන්න පුළුවන්. තවත් බොහෝ දෙනෙක් කැමැත්තක් තියෙනවා පතල් කර්මාන්තයේ නිරත වෙන්න භූමියක් සොයා ගැනීමේ අපහසුව. මේක මම මුලින්ම කිව්වාට පතල් තියෙන ප්‍රදේශයක සම්බන්ධතාවයක් සොයාගෙන මේ සඳහා කරන්න පුළුවන් කියලා. තවත් සුවිශේෂී අවස්ථාවක් තියෙනවා. ජාතික මැණික් ආසන්නාපන අධිකාරියේ විශේෂ මැණික් තියෙන රජයේ ඉඩම් කැබලි කළා වසර කාලයක් සඳහා මැණික් ගැනීම සඳහා වෙන්දේසි කරනවා. මේ වගේ වෙන්දේසියකදී වාට පුළුවන් ඒ වගේ භූමියක් තෝරගෙන මැණික් ගැනීම කටයුතු කරන්න. හැබැයි ඒ භූමිය සමහර ප්‍රදේශano විශාල වටිනාකමකද වෙන්දේසන උදාහරණයක් විදිහට මෑත කාලෙදී 2012 වගේ වර්ෂ 2011-12 වගේ මට මතක විදිහට කතරගම් ප්‍රදේශයේ තමයි ඉතාමත් වැඩිම ඉල්ලුමකට ලංකාවේ වෙන්දේසි වුණු භූමියක් තිබුණේ මැණික් වෙනුවෙන්. ඒක වෙන්දේසි වෙන්නේ රජයේ සතු ඉඩමක්. වසරක කාලයක් තමයි වාට මැණික් ගැනීම සඳහා වෙන්දේසි වෙන්නේ. මේ භූමියේ ලැබෙන සියලුම මැණික්වල අයිති වාට තියෙනවා. වලට එක ජාතික මැණික් ආසන්නාපන අධිකාරියට හෝ වෙනත් ආයතනවලට ලබා දීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔබට භූමිය වෙන්දේසි කළා ගත්තට පස්සේ මේ මැණික්වල අයිතිය ඔබට තියෙනවා. ඊට අමතරව ජාතික මැණික් ආසන්නාපන අධිකාරිය සම්බන්ධ වෙලා වර්තමානයේ වෙන්ට ඒ අය එකතු වෙලා වෙනම මැණික් කැණීම් සඳහා ඉඩම් වෙන්දේසි කරන ඒතෙන් දිනන් ජාතික මැණික් ආසන්නාපන අධිකාරියට යම්කිසි කොටසක් ඒ වගේ මේ ප්‍රදේශයේ ජනතාවගේ සුභ සාධන කටයුතු සඳහා යම්කිසි කොටසක් දීලා ඔබට යම්කිසි කොටසක් තමයි හිමි වෙන්නේ. මේ ආකාර කිහිපයකම මැණික් වෙන්දේසි සිදු වෙනවා. ඔබට අපුලයි මැණික් වෙන්දේසියකදී ඉඩම් කැබැල්ලක් ලබාගෙන මැණික් පතල් කර්මාන්තයට එකතු වෙන්න කැමැත්තක් තියෙනවා නම් එකතු වෙන්න. තවත් සුවිශේෂීම දෙයක් ඒත් එක මම මතක් කරනවා මේ කාලය වෙන විට අර ඔබට තියෙන චක්කිතේ බොහෝ දුරට තියෙන මැණික් ව්‍යාපාරික කටයුතු වලදී අර මුල් කාලයට තරම් ඔයාලා මැණික් ව්‍යාපාරිකයෙක් වම ලොකු ලාභයක් ලබන
උපේන දෙයක් කියලා නේ හිතන්නේ. මේ දේ වාට ලේසියෙන් ළඟා කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද විශේෂයෙන් මේ සෝෂල් මීඩියා වල දිනුවක් තියෙන අන්තර්ජාලය විශාල දිනුවක් තියෙනවා. ඒ වගේම ජනතාව අතර තියෙන දැනුවත් වීම ඉතාමත් වැඩි. ඒ නිසා මැනික් වලට මුල් කාලෙට සාපේක්ෂව මැනික් ව්‍යාපාරික කටයුතුවේදී ලාභයක් ඉපීමේ හැකියාවක් නැහැ. ඒ මොකද මැනික් දැන් අපි මේ වගේ වීඩියෝ කරලා අපෙන් විමසීම් කරන බොහෝ පතල් කරන අයත් අහන්නේ මිල ගණන් ඒ පිළිබඳ හොඳ දැනීමක් තියෙන නිසා ඔබට යම්කිසි වාසියක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් අර මුල් කාලයට සාපේක්ෂ හැකියාවක් නැහැ. ඔබට නිරන්තරයෙන් යම්කිසි මුදලක් වැය කරන්න හැකියාව තියෙන සුදුසුම ක්‍රියාමාර්ගය තමයි පතල් කර්මාන්තේ නිරත වෙන මැනික් ව්‍යාපාරිකයන් වශයෙන් ව්‍යාපාර කරන බොහෝ දෙනෙකුත් වර්තමාන විට විශාල වශයෙන්ම මේ පතල් කර්මාන්තේ තමයි නැඹුරු වෙලා තියෙන නිසා වලට මේ විදිහට කැණීම් කිරීමේ බලපත්‍රයක් ලබාගෙන පහසුවෙන් පතල් කර්මාන්තේ නිරත වීමේ හැකියාව තියෙනවා. මගේ ඊළඟ අවධානය මම යොමු කරන්නේ මැනික් අපනයනය සම්බන්ධයෙන්. මම මැනික් අපනයනයේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය පිළිබඳව ඔයාලට වීඩියෝකින් දැනුවත් කිරීමක් කරා. වැඩි ඒ වීඩියෝ තුළින් පැහැදිලිව මැනික් අපනයනයේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මැනික් අපනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මට යොමු කරපු විශේෂිත ගැටලුවක් තමයි මැනික් රළු මැනික් අපනයන කරන්න හැකියාවක් තියෙනවද කියලා. ඇත්තෙම ලංකාවේ තියෙන නීතිමය ස්වභාවය අනුව රළු මැනික් අපනයන කිරීම නීත්‍යානුකූල තහනම් දෙයක්. නීත්‍යානුකූලව රළු මැනික් අපනයන කිරීමේ හැකියාවක් නැ නිමවුමක් ලෙස තමයි මැනික් අපනයන කරන්න පුළුවන්. වැඩි දියුණු කළ මැනික් රළු මැනික් වැඩි දියුණු කළ මැනික් විදියට කපා උපදෙමු මැනික් එහෙම නැත්නම් තාප පිළියම් කළ මැනික් විදියට තමයි කපා උපදමල වලට අලෙවි කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ නිසා රළු මැණික් ගලක් වලට අපනයනය කිරීමේ හැකියාව තියෙන විශේෂයෙන්ම වැඩි වටිනාකමකට අඩු සෙමිපෙසස් කියන වර්ගයේ ගල් ක්වාට්ස් ගලක් වගේ ගානට් වගේ ගලක් නම් වලට පුළුවන් ජුවලරි වගේ දෙයකට ඒ මැණික් ගල සම්බන්ධ කරලා අපනයනය කරන්න හැකියාව තියෙනවා. නමුත් රළු මැණිකක් විදියට නිමවුමක් නොමැතිව මේ අපනයනය කිරීම තහනම්. ඒ වගේ මැනික් අපනයන ක්‍රියාවලියත් එක්ක මම ඔයාලට මැනික් ආනයනය පිළිබඳවත් ඔයාලට යම්කිසි කරුණු කිහිපයක් මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මැනික් ආනයනය කරන්න පුළුවන් ඔයාලට ඕනම රටක තියෙන මැනික් ලංකාවට ගේන්න පුළුවන්. මේ සඳහා දැන් ජාතික මැනික් ආසන්න ආභරණ අධිකාරිය ලොකු සහයෝගයක් ලබා දෙනවා. මොකද අර මං කිව්වා වගේ දැන් ඔයාලට මේ ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයේ ලංකාවේ මැනික් මිලදී ගැනීමට අඩු නම් ලංකාවේ මැනික් අර කියන තරම් ලාභයක් ඉපීමට අඩු නම් ඔයාලට අවධානය යොමු කරන්න පුළුවන් විදේශ රටවල් වල තියෙන මැනික් ලංකාවට ගේන්න. විදේශ රටවල් වල තියෙන මැනික් රළු මැනික් විදිහට ලංකාවට ගේන්න පුළුවන්. කපා උපදෙමීමට අවස්ථාවක් නැහැ. රළු මැනික් විදිහට ලංකාවට ගෙනල්ලා ඒක වැඩි දියුණු කරන්න පුළුවන්. ඒ තාප පිළියම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මැනික් කපා උපදමන වෙන වටිනාකමක් එක් කරලා අගේ වැඩි කරලා කපා උපදමන නැවත පෙති අපනයනයක් කරන්න ඔයාලට හැකියාව තියෙනවා. ඒ නිසා ඒකට දැන් රජයෙන් ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඔයාලටත් පුළුවන් මැනික් විදේශ රටවල් වල සම්බන්ධතා තියෙනවා. ඔයාගේ මිතුරන් ඉන්න පුළුවන්. ඒ වගේම විදේශ රටවල් වල ඔයා දැනට විදේශ රටක ඉඳගෙන මේ වීඩියෝ නරඹනවා. ඔබ ඉන්න ප්‍රදේශයේ රටානු ඔබ බලන්න විශේෂිත ගල් වර්ග තියෙන පුළුවන්. ලෝකයේ මං හිතන විදිහට හැම රටකම වගේ විශේෂිත වූ ගල් වර්ග තියෙනවා. සමහරට ලංකාවේ වෙළඳපොළට වඩා අඩු මුදලකට ඔබට විශේෂයෙන් අප්‍රිකා රටවල් වල ඒ වගේම ඇමරිකාව සම්බන්ධ රටවල් වල ඕස්ට්‍රේලියාව ආශ්‍රිතව මේ මැනික් විශේෂයෙන්ම අප්‍රිකා රටවල බහුලවම තියෙන මැඩගස්කර් ඒ වගේම ටැන්සානියා මේ වගේ රටවල දැන් ලංකාවේ තියෙන ගානට් අර විශේෂයෙන් අප්ගනිස්තානයේ වර්තමානයේ වෙන විට ඒ වගේ රටවල ගොඩක්ම මේ මැනික් වර්ග තියෙන ආසියානු රටවල් අප්ගනිස්තාන වගේ ආසියානු රටවල් වල බහුලවම මේ මැනික් වර්ග තියෙන නිසා වලට පුළා මේ සම්බන්ධතාවයක් ඔස්සේ ලංකාවට මැනික් ආනයනය කරන්න ආනයනය කළා. මේ මැනික් වැඩි දියුණු කළා වෙන රටකට ගෙනියන්න බොහෝ දෙනෙක් මේ විමසීමක් කරා. එතෙන්ද අපේ රළු මැනික් ඒ විදිහට ආනයනය කරන්න පුළුවන් කපා උපදෙමීමක් සිදු කිරීමට අවශ්‍යතාවයක් නැහැ. බොහෝ දෙනෙක් මගේ විමසීමක් කරන දෙයක් තමයි මේ බලපත්‍ර ලබා ගන්න. ඔයාලට මම අර මුලිනුත් වීඩියෝ එකේ සාකච්ඡා කරේ ආයතන මගින් ඒ ආකාරයට බලපත්‍ර ලබා ගැනීම හැකියාව තියෙනවා. මුලින්ම ආට පතල් කැණීමට පතල් කර්මාන්තේ වල නිරත වෙන නම් පතල් කැණීම සඳහා බලපත්‍රයක් ලබා ගන්න පුළුවන් ජාතික මැනික් ආසන්න ආභරණ අධිකාරියෙන්. මේක ඔයාලට ආකාර කීපයක ලබා ගන්න පුළුවන්. පතලක් විදියට බහින් මැනික් කර්මාන්තේ නිරත වෙන්න බලාපොරොත්තු වෙන නම් ඒ විදියට නා පතහ කියන්නේ විශාල භූමි ප්‍රමාණයක මැනික් ගැරීමේ කටයුතු සිදු කරන. මේ සඳහා ඔයාලට බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතෙන්ද ඔයාලා පතල් කැණීමේ කටයුතු සිදු කරද්දී ඔයාලට එක වලකින් තවත් වලකට යනව නම් ඒ තියෙන වල මැනික් කැණීම් කටයුතු කළ වල
වහල අලුතෙන් වලක් ඒ මැණික් ජාතික මැණික් ආසන්නාභරණ අධිකාරී නිර්දේශ කරන භූමිය තුල වාට ලබා ගැනීම කැණීම් කිරීමේ හැකියාව තියෙන මේක විශේෂතාවයක්. මොකද මේක ඉල්ලම තියෙන ස්වභාවය තියෙනවා. අපි දන්නවා සමහර ඉල්ලම් තියෙන තමන් ගැඹුරු පතල් තමයි තියෙන්නේ. ගැඹුරට තට්ටු කිහිපයක් තට්ටු 50 60 වගේ විශාල ගැඹුරක ඊටත් වඩා ගැඹුරකට වාලගේ පතල් කැණීම් කටයුතු සිදු කරන. එතකොට වාට වසරකට වැඩි කාලයක් එකම වලක තමයි මේ පතල් කැණීම් කටයුතු සිදු කරන්නේ. සමහර අවස්ථාවල තියෙනවා ඉල්ලම එතරම් ගැඹුරු ඉල්ලමක් නෙමෙයි, ඒක අපි කියන්නේ ගොඩ ඉල්ලම කියලා. සාමාන්‍යයෙන් තට්ටු කිහිපයකින් එහෙම නැත්නම් පතල් සවි කිරීමට හැකියාවක් නැතුව කැණීම් කටයුතු සිදු කරන අවස්ථාව තියෙනවා. එතෙන්දී බොහෝ විට ඔබ වල පතල් ආකාරයට මේ කැණීම් කටයුතු කරන එක වලක් වහලවබ්බට ඊළඟ වලට යන්න හැකියාව තියෙනවා. ඊට අමතරව විශාල භූමි ප්‍රමාණයක් නම් බොහෝ විට කරන්නේ පතහක ආකාරයෙන්. විශාල භූමි ප්‍රමාණයක මැණික් ගැරීමේ කටයුතු සිදු කරන ආකාරය තමයි පතහ කියලා තමයි හඳුන්වන්නේ. පතල නෙමෙයි පතහ කියන නමින් තමයි හඳුන්වන්නේ. මේ පතහක ආකාරයෙන් මැණික් ගැනීමේ කටයුතු සිදු කරන්න පුළුවන් බලපත්‍රයක් ලබාගෙන. ඊට අමතරව මැණික් ඔබ ව්‍යාපාරික කටයුතු සඳහා කැමැත්තක් තියෙනවා, ව්‍යාපාරික කටයුතු සඳහා බලාපොරොත්තුවක් තියෙනවා, මැණික් පොලක් තුලට යන්න, එහෙම නැත්නම් මැණික් පතල් තියෙන ප්‍රදේශයක පතල් කරුවන්ගේ මැණික් මිලදී ගන්න බලාපොරොත්තුවක් තියෙනවා, ඔබට ජෙම් ඩීලර් ලයිසන් එකක් ලබා ගන්න ඕන. ජෙම් ඩීලර් ලයිසන් එකක් ලබා ගන්න විදිය, එහෙම නැත්නම් මැණික් ගැනීම සඳහා බලපත්‍රයක් ලබා දෙන ආකාරය පිළිබඳව මම සවිස්තරාත්මක වීඩියෝ දෙකක් ගොඩක් ඉස්සර කරපු වීඩියෝ. ඒ වේ පොඩ්ඩක් සවුන්ඩ් එහෙම යම් කිසි ගැටලු තියෙන එතරම් ගණන් ගන්න එපා. ඒ කරුණුවල තියෙන ආකාරයට ඔබට ඒ බලපත්‍ර පහසුවෙන් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ලයිව් බයි කමිටි YouTube channel එකෙන් ඒ වීඩියෝ නරඹන්න. මැණික් ඩීලර් ලයිසන් එකක් ලබා ගන්න ආකාරය කොහොමද, එහෙම නැත්නම් මැණික් ගැනීමට බලපත්‍රයක් ලබා ගන්න ආකාරය කොහොමද කියලා මම සවිස්තරාත්මකව සාකච්ඡා කරලා තියෙනවා. තවත් දෙයක් තමයි මගේ පසුගිය කාලේ විමසුමක් කරා, මැණික් කැපීම සඳහා බලපත්‍රයක් ලබා ගන්න ඕනද කියලා. ඔය ජෙම් ලැපිටඩ් එකක් ඔයාලා පවත්වාගෙන යනවා නම් ඒ සඳහා විශේෂ අවස්ථාවක් ලබා ගන්න ඕන. මැණික් කැපීමේ මධ්‍යස්ථානයක් සඳහා ඔබට තියෙන මැෂින් සංඛ්‍යාව අනුව එක යම් කිසි අය කිරීමක් වාර්ෂිකව සිදු කරනවා. මේ මැණික් කැපීමේ බලපත්‍රයක් ඔබ වෙනම ලබා ගන්න ඕන. මැණික් ගැනීමේ බලපත්‍රයක් මැණික් විකිණීම සඳහා ජෙම් ඩීලර් ලයිසන් එකට අමතරව මැණික් කැපීමේ බලපත්‍රයකුත් ඔබ ලබා ගන්න ඕන. මේ වගේ දේවල් තමයි ජාතික මැණික් ආසන්නාභරණ අධිකාරියෙන් ලබා ගැනීමට හැකියාව තියෙන. මැණික් වල මිල කියන්න අවශ්‍ය කරන සාධක කිහිපයක් මම පසුගිය වීඩියෝ එකකින් සාකච්ඡා කරා මැණික් මිල කියන්න කියලා. එතෙන්දී ඒ සාධක කිහිපයක් විතරයි සාකච්ඡා කරේ. තවත් සුවිශේෂී දේවල් බොහොමයක් මැණික් සඳහා මිල කියන්න ඔයාලා දැනගත යුතුයි. එතෙන්දී ප්‍රධානම දෙයක් තමයි ඔයාලා මැණික් වලක වාක්කුව බැලීම. මේක බොහෝ දුරට අපිට කියන්න පුළුවන් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක මතම තීරණය වෙන දෙයක්. මැණික් ගලක වාක්කුව කියන දෙයක් තියෙනවා. විශේෂයෙන් ඔයාලා අවධානය යොමු කරනොත් සපාය වර්ගයේ මැණික් ගලක් ගත්තට පස්සේ මැණික් ගලේ ප්‍රමාණය, ඒකෙන් ලැබෙන කැරට් ප්‍රමාණයට වඩා අදාළ වෙනම කරුණු තමයි මැණික් ගලේ වාක්කුව. මැණික් ගලක් කපා උපදමීමේදී ඒකේ ටේබල් එක තියෙන මොන පැත්තටද, ඒ වගේම ටේබල් එකේ මුහුණත මොන පැත්තටද තියෙන්නේ මේ කියන කරුණු. මේක වාක්කුව කියලා තමයි හඳුන්වන්නේ. මේ වාක්කුව අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මේ වාක්කුව කියන දේ ඔයාලා ඉතාමත් වැදගත් දෙයක්. මේක ඔයාලා මැණික් මිලදී ගැනීමේදී ඔයාලගේ එක්ස්පීරියන්ස් එක මතම දැනගත යුතු දෙයක්, ලබාගත යුතු දෙයක්. මේක ගොඩක් අය මැණික් පරීක්ෂා කරන මැණික් මිල ගණන් කියද්දී මට බොහෝ විට සඳහන් කළ යුතු දෙයක්. තවත් දෙයක් තමයි බොහෝ අය විමසීමක් කරා මැණික් පොලක් තුල, එහෙම නැත්නම් මැණික් පතලක් තුල මැණික් මිල කීමේදී මොන වගේ සාධකද කියලා. මම ඒක සරලව කියන ඔයාලා ගිහිල්ලා තියෙන මැණික් පොලක් තුලට ඔයාලා මැණික් කර්මාන්තයේ යම් කිසි ප්‍රමාණයක නිරත වෙලා තියෙනවා. මේ කියන කරුණු විතරක්ම වැදගත් වෙන්නේ නැහැ. ඔයාලා මේක හොඳින්ම දන්නවා. නමුත් මේක ආධුනික වෙන අයට තමයි මම මේ වීඩියෝ මාලාව සකස් කරලා තියෙන්නේ. ගොඩක් දුරට එයාට ඉතාමත් පැහැදිලිව මේක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඕන නිසා මම සරලව කියනවා. ඔයාලා දැන් යම් කිසි විදියක මැණික්ක් ඔයා සතුනම්, ඔබ සතුනම් යම් කිසි මැණිකක් ඔබ අනිවාර්යයෙන් මේ මැණිකට මිලක් ඔබ සතුව විය යුතුයි. මොකද මැණික් කර්මාන්තේ වගේ අනික් කර්මාන්ත වගේ මම ඉතින්දි කතා කරා මූලිකව තමන් සතු දෙයක මිල නිරන්තරයෙන්ම තියෙන්න ඕන තමන් තුල. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ තුල යම් කිසි ඔයාගේ දැනුම් මට්ටමට අනුව මිල ඔයා සතුව වෙන්න ඕන. ඒකනවා මැණික් හිමිකරුවෙක් නම් ඔයාගේ මැණිකේ මිල ඔයා සතු වෙන්න ඕන. එතෙන්දී මුලින්ම මිල විමසීමක් කරන්නේ මැණික සතු අයගෙන්. එතෙන්දී ඔයාට මැණික පිළිබඳව උදාහරණයක් විතර ගත්තොත් රුපියල් 10,000ක අදහසකට ඔයා මේ මැණික මිලදී ගන්න විකිණීමට අදහස් කරලා තියෙනම් ඔයා මුලින්ම ගිහිපු ගම ව්‍යාපාරිකයෝ වගේ මැණික ගැන මේ විමසීමක් කර මිල කිව්වට පස්සේ ඔයා එක සැරේටම රුපියල්
දස දහසකට මට මේක විකුණන්න කිව්වට මැනික් කිසිසේත් මේක විකුණන එක සාධාරණීකරණය වෙන්නේ නැහැ. එතෙන්ද ආ යම් කිසි මුදලක් දස ගුණයක් එහෙම නැත්නම් ඒ මේකේ වටිනාකමට වඩා 5 ගුණයක් විතර මුදලක් ඔයා කියන්න පුළුවන් ඔයාට 50,000ක් කියන්න පුළුවන් ඔයාට ඉලක්කය තියෙන 10,000යි ඔයාට කියන්න පුළුවන් 50,000ක මුදලක් එහෙම නැත්නම් ලක්ෂයක වගේ මුදලක් මම මේ මැනික සඳහා බලාපොරොත්තු වෙනවද කියලා මම මේ ඔයාලට කියන්නේ මැනික් මිල කියන්නේ කොහොමද කියලා බොහෝ දෙනෙක් විමසීම කරුණට අදාළන කරුණා. එතෙන්දී සමහරට මේ මැනික් පරීක්ෂා කළේ පරීක්ෂා කරන ව්‍යාපාරිකයාගේ අදහස සමහර විට මේ මැනික ඔයා 10,000ක මුදලක තිබුණට මේ මැනික සමහරට 15,000ක් 20,000ක් මුදලකට යන්න මැනිකක් වෙන්නත් පුළුවන්. සමහරට ව්‍යාපාරිකයාගේ අදහසේ මැනික රුපියල් 5,000ක් 2,500ක් අතර අඩු මුදලකට යන එකක් වෙන්නත් පුළුවන්. එතෙන්දී ව්‍යාපාරිකයා මේ මැනික ගල පරීක්ෂා කළා. එයා කියනවා එයාගේ මිල සාමාන්‍යයෙන් එයාලා මිල කියන්නේ 10,000ෙන් 20ක් 20ෙන් පාත කියයි. එහෙම නැත්නම් 30ෙන් පාත කියයි. දැන් ඔයා කියලා තියෙන මැනික ගන්න 50,000ක් නේ. එහෙම නැත්නම් ලක්ෂයක මුදලක් නේ කියලා තියෙන්නේ. ඒතරෝ එයාගේ මුදල කියයි. සමහරට එතෙන්දී ඔයා තීරණය කරගන්න ඕනේ මිදල් දෙක අතර තියෙන පරතරය. සාමාන්‍යයෙන් අපි විශ්වාස කරමු ව්‍යාපාරිකයෙක් රුපියල් 20,000ක මුදලක් ඔයාට කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ මුදලට වඩා වැඩි මුදලක් ඔයාට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔයාට මේ මැනික ගල සඳහා ඉලක්ක කරේ 10,000ක මුදලක්. ව්‍යාපාරිකයා කියනවා 20,000ක මුදලක් 20,000ක් කියන්නේ 20ෙන් පාත මිලක් මේකට තියෙන දෙන්නද කියලා. එතෙන්ද ඔයාට කියන්න පුළුවන් තවත් ඕන වෙනස් කළා 15 උඩ ඔයාට දැන් 10,000 ඉලක්ක වුණාට ඔයාට තව වැඩි මුදලක් මේ සඳහා ගන්න පුළුවන්. මේක පත්තල් කර්මාන්තේ නිරත වෙන අයට බොහෝ විට වැදගත්. 15 උඩ මිලක් තියෙනම් කියන්න කියලා කියන්න පුළුවන්. සමහරට 15යි 20 අතර මිලක් තියෙනවා. සමහර ව්‍යාපාරිකයා වෙන මිදලකට يعني 18,000කට 16,000කට පොඩි තරම් කිරීම يعني පොඩු يعني හෙට්ටු කිරීමක් පොඩි කාලයක් අතර යන දෙයක් අපිට කෙලිම මිල කියලා මැනික් මිල දී ගන්නවත් මැනික් විකිණීමටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ විදිහට තමයි වෙන කෙනෙක්ගෙන් මැනික් මිල දී ගන්න යනව නම් පතලකට හෝ මැනික් පොලකට මුලින්ම ඔයා ගිහිල්ලා මේ මැනික් ගල් ටික පරීක්ෂා කරලා ඔයා මිල කියන්නේ යන්න එපා. මේක ආධුනිකය මුලින්ම පටලවන දෙයක්. සමහරට යා මැනික් ටික දෙනවා දිට පරීක්ෂා කරලා කියනවා මේකට මම 2500ක් දෙන්න මේක 5000ක් දෙන්න එහෙම කියන්න යන්න එපා. බොහෝ දුරට අර විදියට ටාගට් කරන 10ෙන් පාත 20ෙන් පාත එහෙම කරලා පොඩි අතරමැදි ගානකට ආවට පස්සේ මිල තීරණය කරලා ආල මිල දී ගන්න. එතෙන්දී ඉස්සෙල්ලම මිල තීරණය කරන්න ඕනේ මැනික් කිමියයි. දැන් ඔබ පොලකට ගියාම ඔබ නෙවෙයි මැනික් තීරණය කරන්නේ. ඔබට කියන්න පුළුවන් මේ මැනික් කොහොමද මේ 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 ටිකට මැනික් බලලා කොහොමද කියලා අහන්න පුළුවන්. ඒක වැඩි මිල මිල කියලාම අහන්න ඕනේ. කොහොමද මේ මැනික් වල වටිනාකම කියලා. ඊට පස්සේ එයා කියයි යම් කිසි වටිනාකමක් එතෙන්දී වාගේ වටිනාකමක් තියෙනවා. ඔයා ඒක සංසන්දනය කරලා මිලදී ගන්න. මේක තමයි මූලික වශයෙන්ම මැනික් මිලදී ගැනීමට අදාළ වෙන සිද්ධාන්තය කියන්නේ. මූලික මේ ගණිතින්ම සිදුවෙන ආකාරය. මේ විදිහට මැනික් රහස් පිළිබඳව ඔයාලත් එක්ක සාකච්ඡා කරන මේ වීඩියෝවත් ඔයාලට වැදගත් වුණා කියලා මම විශ්වාස කරනවා. මීට අමතරව ලයිව් බයි කමිටු YouTube channel එකේ මම මැනික් හඳුනා ගැනීමට අදාළ කරන වෙනම වීඩියෝ මාලාවක් සිදු කරනවා. ඒ වගේම මැනික් සම්බන්ධයෙන් මැනික් ෂෝට් වීඩියෝ කියලා වෙනම කෙටි වීඩියෝ මාලාවකින් මැනික් වල පැහැදිලි වීඩියෝ ගත කරලා ඡායාරූපගත කරලා ඔයාලට පැහැදිලි කිරීමක් සිදු කරනවා. මේ වීඩියෝ නරඹන්න ඔයාලට තවදුරටත් මැනික් පිළිබඳව දැනුමක් මැනික් හඳුනා ගැනීමට අදාළ කරන දැනුමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වීඩියෝ මමම පටිගත කරන්නේ ඔයාලට කොහොමද UV light එකකින් මැනික් හඳුනා ගන්න. එහෙම නැත්නම් ඔයාට කොහොමද සර්කන් ස්පිනල් මැනික් ගල එහෙම නැත්නම් කොරන්ඩම් මැනික් ගලක් අතර තියෙන මැනික් ගල කොහොමද ගානට් එකක් වාට්ස් එකක් සර්කන් එකක් කොහොමද හඳුනා ගන්න මේ පිළිබඳව මම වීඩියෝ කතා කරලා තියෙනවා. ඔයාට ඒව නරඹන්න නැරඹීමේ හැකියාව තියෙනවා. මීට අමතරව බොහෝ දෙනෙක් මගේ විමසීමක් කරන දෙයක් තමයි යාලා රෙකමන්ඩ් කරලා යාලා කරන කර්මාන්තයට අදාළ වලේ ජිම් ටූල් එකක් ගුණනවා. ඒ වගේ එහෙම නැත්නම් ඔයාලා ජිම් පාඨමාලාවක් ජිම් කෝස් එකක් මොකක් හරි ගන්නවා නම් එහෙම නැත්නම් ඔයාලා ජිම් වලට අදාළ වෙනත් දෙයක් කරනවා නම් ජිම් කටින් කරනවා නම් මේ වගේ දෙයක් මට රෙකමන්ඩ් කරලා මේ වීඩියෝ වලින් කියන්න කියලා. ඒක මම බොහෝ දුරට අනුමත කරන දෙයක් නෙවෙයි. මම යම්කිසි පාඨමාලාවක් එහෙම නැත්නම් යම්කිසි ටූල් එකක් මම භාවිතා කරලා මට තියෙන එක්ස්පීරියන්ස් එක තමයි ඔයාලත් එක්ක බොහෝ දුරට ෂෙයා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඔයාලගේ ඉල්ලීමට මම මෙන්න මේ වගේ දෙයක් යෝජනා කරනවා. ඔයාලට පුළුවන් ඒ මම කරන වීඩියෝ උදාහරණයක් විදිහට මගේ බෑග් එකේ තියෙන මොනවද කියලා ඒ වීඩියෝ එකේ මම යම්කිසි ටූල්ස් කරනවා. ඒක ඒව ඔයාලා නිෂ්පාදනය කරන ඒ ටූල් එකක්. මම ටෝච් එකක් නිෂ්පාදනය කරන්න කියන ඔයා ටෝච් එක පිළිබඳව ඔයාගේ දැනීමක් මගේ කමෙන්ට් එකක් විදිහට ඔයාලට මේ වීඩියෝ එක පහලින් දාන්න පුළුවන්. ඒ වගේම මේ ඕනෑම වීඩියෝ එකට ඔයා කමෙන්ට් එකක් විදිහට දාන්න. එතෙන්දෙත් මම මේ ඉල්ලීම ඔයාලගේ ඉතාමත් සාධාරණම ඔයාගෙන් මේ ඉල්ලීම කරනවා. ඔයාලා YouTube link නම් ෂෙයා කරන්න එපා. එහෙම නැත්නම් මට ඒ කමෙන්ට් එක
ඉවත් කිරීමට සිද්ධ වෙනවා. ඔයාලගේ Facebook page තියෙනවා, group තියෙනවා, ඒ වගේම දුරකථන අංක, ඒ වගේම ඔයාලා Instagram, Memo, WhatsApp, Viber, social media වල තියෙනවා. ඒවයි numbers, ඒවා share කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ නිෂ්පාදනය, ඔයාගේ game cutting කරනවා, ඔයාගේ හැකියාව පිළිබඳව ඔයාගේ අදහස් දැක්වීම ඕන විදිහකට ඔයාට දක්කලා ඒ කමෙන්ට් එකක් විදිහට ඔයාට මේ Live by Kamathi YouTube channel එක ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. මොකද Live by Kamathi YouTube channel එකේ මේ මැණික් කර්මාන්තය පිළිබඳව මේ වීඩියෝ මාලාව ඉදිරිපත් කරන්නේ ඔයාලත් එක්ක මැණික් කර්මාන්තයේ ඉදිරියේදී සුබදායක යහපත් ඉස්සවකට ගෙන යන්න. එහෙනම් මේ වගේ තවත් Live by Kamathi YouTube channel එකේ වීඩියෝකින් ඉතාමත් ඉක්මනින් අමුණු